අවුරුදු 5කට පස්සේ ගිහිල්ලා බැලුවොත් එහෙම දැන්ට අපේ සේල් එක සාමාන්‍යයෙන් 150කින් විතර අඩු වෙලා තියෙනවා. සේවක ප්‍රමාණයත් වැඩ ගන්න ප්‍රමාණය 150කින් විතර අඩු වෙලා තියෙනවා. ඒකට එක හේතුවක් තමයි දැන් තියෙන බඩු මිලත් එක්ක කරන් බිලත් එක්ක වියදම් ඔක්කොම වැඩි වෙලා තියෙනවා. අපිට නිෂ්පාදනය අපිට කරන්න පුළුවන් වුණත් ගන්න අපිට පාරිභෝගිකව අඩු වෙලා තියෙනවා. එකක් ඒ මිනිසුන් අතේ සල්ලි නැ අපිට බලෙන් විකුණන්නත් බෑ. දැන් සාපේක්ෂ බැලුවොත්ම දැන් ලැබෙන ආදායමෙන් පඩිනඩි ගිවාගෙන ඒ තියෙන ලෝන් ලීසින් ඒව ගිවාගෙන ගියාට පස්සේ තියෙන සුළු ප්‍රමාණයක ලාභය මේක අවුරුදු 25කට වැඩි ප්‍රමාණයක් කරගෙන ආව නිසා පවත්වගෙන යනව මිස ඇති ලාභ අඩුයි. විදුලි බිල ගැන කතා කරොත් එහෙම සැරින් සැරේ විදුලි කප්පාදු නිසා අපේ වැඩ ඔක්කොම ඇනහිටලා තියෙනවා. අපිට ඒ ජිනි දාන්න අපිට ඩීසල් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ විදිහට ඩීසී විදිහට ඩීසල් ගන්න අපිට QR ක්‍රමයක්වත් ෂෙඩ් වලින් ඒ අවශ්‍ය විදිහට ගන්න ක්‍රමයක් නැහැ අපිට තාම. දැන්ටත් බඩු පිළ ඉතාම අධික ලෙස ඉහළ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් රටේ ජනතාවට දැන් මේ මොහොතේ ජීවත් වෙන්න බැහැ ඇත්තටම. මේ රටේ මිනිස්සු තුන් වේලා කන්නේ බොහොම අමාරුයි. ඉතින් තවත් ඉදිරියේදී බඩු පිළ වැඩි වෙනවා කියන්නේ මේ රටේ මිනිස්සු ඇත්තටම ජීවත් වෙන්නම බැරි තත්ත්වයක් උදා වෙනවා.